May Primetime Sunrise Proudhi Prakashai අයිබෝවන් සුබ උදෑසනක්. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රණි ෆ්‍රැන්සිස්කා දත් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අද ගිවිසුම් අත්සන් කරයි. සජිත් ප්‍රේමදාසගේ ජනපතිවරණ මංගල රැලිය ගාලු මුවදරදී. එල්පිටියේ ඡන්දයට සියල්ල සූදානම්. ඡන්දය විමසීම හෙට පෙරවරු 7ට ඇරඹෙයි. තුර්කිය උතුරුදිග සිරියාවේ හමුදා මෙහෙයුමක් අරඹයි. පාකිස්තානයේදී ශ්‍රී ලංකාවට 20-20 පූර්ණ තරගාවලි ජයක්. ප්‍රකාශය ප්‍රථමයෙන් අපි අවධානය යොමු කරන්නේ ඊදිනේදී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති පඳුවර 20-20 ක්‍රිකට් තරගාවලිය පිළිබඳවයි. පාකිස්තානය සමග පැවති පඳුවර 20-20 ක්‍රිකට් තරගාවලියේ වැඩි ගෞරව දිනා ගනිමින් තරඟ 3ට බිඳුවක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති 3වැනි සහ අවසන් 20-20 තරගය ලකුණු 13කින් ජය ගනිමින් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබෙනවා. අද උදැසන 10ට එම ගිවිසුමට අත්සන් තැබෙන්නේ කොළඹ පදනම් ආයතනයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පක්ෂය අතර අවබෝධතා එකතාවයක් අද පෙරවරු 10ට ශ්‍රී ලංකාන් පදනම් ආයතන ශාලාවේදී ආරම්භ වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල සිල්වා, ඒ වගේම පක්ෂයේ මහලේකම් දෑසිරි ජයසේකර ඇතුළු එක ජනතා සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ලු නායකයින් සහභාගී වෙන අතර පොදුජන පක්ෂය වෙනුවෙන් සභාපති ආචාර්ය ජී.එල්. පීරිස් ප්‍රධාන ක්‍රියාකාරීන් සහභාගී වෙනවා. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පක්ෂය අතර කරගන්නා වූ එකඟතාවයේ ප්‍රධාන කරුණ වන්නේ සිරියේ ලැබෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමාට සහයෝගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළ කිරීම, එකඟතාවයේ පළ කිරීම. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අපේ පක්ෂයේ සංවිධායකවරුන්, ක්‍රියාකාරීන්, ඒ වගේම වෘත්තිවේදීන්, අනුබද්ධ සංවිධාන ප්‍රධානීන් මෙම උත්සවයට සහභාගී වෙනවා. මෙම මූලික අවබෝධතාවයේ පදනම් කරගෙන ඊට පසු එළඹෙන තවත් මෙවැනි එකඟතා කීපයක් ඉදිරි දිනවලදී ඇති කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල රැලිය අද කොළඹදී පැවැත්වෙනවා. කොළඹ ගානු මුදුර පිටියේ අද පැවැත්වෙන රැලිය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. රැලි පැවැත්වෙන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2ට රැලිය ආරම්භ වීමට නියමිතයි. එල්පිටියේ ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහණය අද පෙරවරුවේ ආරම්භ වෙනවා. එල්පිටියේ වෘත්තීය පුහුණු අධිකාරී පරිශ්‍රයේ සිටයි. පූර්ණ ආරක්ෂාව මැදේ ඡන්ද පෙට්ටි ඇතුළු අනිකුත් භාණ්ඩ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහණය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී සෝමරත්න විධානපතින මහතා සඳහන් කළා. විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙලක් අපි සියලුම ඡන්ද මධ්‍යස්ථානවල යොදවලා තියෙනවා. විශේෂයෙන්ම වෙනදාට වඩා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙනුවට මෙවර එක් ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා නිලධාරීන් 4 දෙනෙක් යොදවලා තියෙනවා. එම ආරක්ෂක නිලධාරීන් සමග ඡන්ද ස්ථාන අධිපතිවරුන් හා අනිකුත් කාර්ය මණ්ඩලයේ අවශ්‍ය උපකරණ ලිපි ලේඛන සියල්ලම අතහමාර 9 වෙනකොට නිකුත් කළා. ඒ ඡන්ද මධ්‍යස්ථාන 47 සඳහා නිලධාරීන් පිටත් කරවීම ආරම්භ කරනවා. ආරක්ෂාව සැපයීම සඳහා 600ක් පමණ නිලධාරී සංඛ්‍යාවක් යෙදවීමටයි අපේක්ෂා කරන්නේ. දැනට කිසිදු හිංසාකාරී හෝ ඡන්ද නීති බරපතලාකාරයෙන් උල්ලංඝනය වීමක් වාර්තා වෙලා නැහැ. ඉතාමත්ම සාමකාමී ආකාරයට එල්පිටිය ප්‍රදේශය තුළ නීති හා සාමය පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබනවා. හෙට පැවැත්වෙන එල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ලියාපදිංචි
චන්දදායක සංඛ්‍යාව 53384ක්. එවෙනුවෙන් මැතිවරණ කොට්ටාෂ 17ක චන්ද මධ්‍යස්ථාන 47ක් පිහිටුවා තිබෙනවා. පිළිගත් දේශපාලන පක්ෂ 5කින් චන්ද විමසීමට තරඟ වදින අපේක්ෂකයන් සංඛ්‍යාව 155ක්. ඒ අතරින් සභිකයන් 28 දෙනෙකු එල්පීටී ප්‍රාදේශීය සභාවට තෝරාපත් කර ගැනීමට නියමිතයි. කටාන ප්‍රාදේශීය සභාව විසින් රද්දොළුගම පිහිටියේ නිවාස සංකීර්ණයකින් ඉවතලන කැලිකසල ඉවත් කිරීමෙන් වැළකී සිටිනවා. එක් කැලිකසල බැහැර කිරීමට සුදුසු ස්ථානයක් නොමැති බව පවසමි. මෙහෙතුවින් එම නිවාස සංකීර්ණයේ ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. අප වාර්තාකරු පැවසුවේ මීට පෙරද අවස්ථා කිහිපයකදී ඔවුන් මෙම ගැටලුවට මුහුණ දී ඇති බවයි. දැන් මේ ළඟකදී ඉඳලා මේ බැරල්ලාගයක් දාලා ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. මේ දැන් දැම්ම මිසක් ඒ කුණු ඇදිල්ලක් නැහැ. දැන් මාස ගාණක් වෙනවා. පාරවල් වල මිනිස්සුන්ට යන්න නැහැ. කඩේක බිස්නස් එකක් කරගන්න විදියක් නැහැ. අහිංසක මිනිස්සුන්ට මේක උනේ මේ බැරල් දැමීම නිසා. වෙනවා අපි මේ නගරේ බදු කියන ජනතාව විසින් විදියට අදාළ නිලධාරීන් මේ ඒගොල්ලන්ට අයත් කාර්යභාරය ඉටු නොකිරීම සම්බන්ධයෙන් අපි ගොඩක් කනගාටු වෙනවා. මදුරු අසංගතිය තියෙනවා. ඩෙංගු අසංගතිය තියෙනවා. යහට මේකට පිළියමක් යෙදෙවි නැත්තම් පුංචි ළමයි ඉන්නවා. මේකට විශාල ප්‍රශ්නයක් වෙනවා මේක. ඒ නිසා මේක ඉක්මනින් සදලා මේ පුණු ටික අස් කරලා දෙන්න කි. මේක මිනිසුන්ට ලෙඩ හැදෙනවා. මේ හැමදේම වෙන්නේ ළමයි ලෙඩ හැදෙන හැම දෙයක්ම ඒක බලධාරීන් බලා ගන්නවා. ස්තුතියි. කටාන ප්‍රාදේශීය සභාව මෙම ගැටලුව පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බැවින් ප්‍රදේශවාසීන් විසින් කටාන ප්‍රාදේශීය සභාව ඉදිරිපිට කුණු ගොඩගසා තිබුණු අයුරු අප කැමරා කාචය සටහන් වූයේ මෙලෙසින්. ඔන්නිලා සිටින්නේ මෙම ගැටලුව පිළිබඳ සොයා බලා මීට නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි. තථාගතයන් වහන්සේට දෙකසවෝ සැරියුත් මුගලන් මහරත් නමදිමු. දුලස් වැනිදා සවස 6 සිට 13 වැනිදා වක් පොහෝදා දවස පුරා සපුකස්කන්ධ අභිසේකරාරාම විහාරස්ථානයේදී මම ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම මෙම අවස්ථාවට පැමිණ මම 13 වහන්සලා වන්ද පුදා ගන්නාලද අග්‍රශ්‍රාවක ධාතු වන්දනාවට පින් කැමැති ඔබ සැමට ආරාධනා.